ඒහ ගොවි ජනතාවගේ රාජිය ස්ෝත හඳනට වැඩ ක්‍ර ජනතාවගේ රාජ්‍යනායකට ශ්‍රී ලංකා නාටිේල් වාල දෙෙද්‍රයපති හිටපු නියෝච්චාමාාතය ශ්‍යාන්ත බණ්ඩාර වැැදිි තුවාන්. ඒ මිත්‍රවරුණි දිවයිනේ ප්‍රදේශ ගණනාවක උතුරු නැගෙනහිර හඳ උඩරට ඇතුළුව. අදදිනේ මැයි පෙළපාලිසා රැස්සිීම් පැවැත්වෙනවා හතලිස් නමයක්. දිවයිනේ දීප ව්‍යාප්තව විවිධ ප්‍රදේශවල තිබෙන. මයි රැලි තලිස් නමයක් තුළ වැඩිම ජනතාවක් සහභාගවෙන මැයිරැලිය ගාලු පුරවරේ පවත්වන මැයි රැලියයි කියලා මම ඉතාමත්ම සන්තෝෂය එක තමුන්නාන්සෙලට ප්‍රකාශ කරන්නට කැමති. විශේෂම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛකවයි එක්සත් ජනත නිදහ සධානයසා හනිකු සෞදර පක්ෂා පහහික් වෙලායින්න. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දේශපාලනු දර්ශනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. RD බණ්ඩාරණයක මැයිතුමා හඳුන්නලා දුන්නේ. පක්ෂයට ඉදිරිියාවේ අවුරුදු හැට පහකට ආසන්න කාලයක් මේ සමාජ ප්‍රජාන්ද්‍රවාදී දේශපාන දර්ශනයත් එක්ක. අපි අපේ රටේ ඉතිහාසයක් එක්ක අප විදේශී ආක්‍රණයන්ට අප යටත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි දන්නවා යටත් විජිතවාදේ සහ ආක්‍රමය කල ප්‍රතිඵල කුමක් ද කියන එක ශ්‍රීලංකා අනිදහස් පක්ෂය සැමවිටම එදත් අදත් හෙටත් යටත් විජතවාද විරුද්ධයි. නව තිරජවාදයට විරුද්දයි. නවයටත් විජිතවාදයට විරුද්ධයි. ක්ත් ජාතිීගේ සංවිධානය දසේ වසර සඳහා ලෝක කම්කරු සංවිධානය අනුමැතිය ඇතු එකත්ව ඇතුව තිරසර සංවර්ධන පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිගුත් කළලා. ඒ තිරසර සංවර්ධනය පිළිබඳව එක්සත් ජාතිීන්ගේ විශේෂ ප්‍රකාශන ලෝක කම්කරු සංවිධානය අනුමැතිය ලලාවාගෙන තිබෙන තිරසර සංවර්ධනයට ඉලක් ගනාවක් යෝಜ ගನವක් දි ප කලා. ඒ තුළ అට වෙන ලක්க்க అట యෝజ විయයට එක් ජාතිීගේ සංවිධාන ද සේ වසරීද. තිරසර සංවර්ධනය සඳහා ව ප්‍රකාශනය පැහැදිලිුව කියාසිටිනවා කම්කර පන්ති පිළිබඳ විශේෂෙන්ම సిస్ రම్ ංකල්පය లోක සయියలు රාජ్యන් විසින් පිළිගත තුවි කියන. ක් ත් ජාතිීන්ගේ සංවිධාන විසින් ්‍රකාශයට පట్ කර ඇති. තිරසර සංවර්ධනයක් සඳහා ව ඉලක්කගත වැඩසටහනේ විශේෂෙන්ම වැඩ කර ජනතාව లක්క කරගෙන. මේ සිස්ටක් ල් ැදිීල් ලෙසම පිළිගන්න රජාක්බාව ශ්‍රීලං රජම ්‍රකාශ කරන්නට ඕනෑ. මීට අවුරු දෙහෙකට කලින් අපේ රටට විශේෂෙන්ම ජුරෝපා සංගමය ආර්ථික සම්පාධක දැමීමේ පළමිණ පෙවරදැම්මා. අපේ මස් යාලව මස්ස වෙලලාදා නැත්ව විශේෂම දීවර මස් යන් පිඳව. ඒ වගේ මතමා පැංගලුම් කරර්මාන්තය ඇතුළු කරමාන්ත සඳහා සාහන ඒවත් කරු ලැබවා. ඒ සම්බාධක ප්‍රධාන වශයෙන්ම ඉදිරියේමට තිබූ බරපතල සම්බාධකවල ප්‍රවේශයක් නැතුලං ආරම්භයක් විදිේයට අපි දකින්නේ. අපිට පුළුවන්කම ලැබුණා පෞුගේ සතියේ යුරෝපා සගමයටට මසුන් අලවිය පිළිබඳව තිබුණු තාහනම ඉවත් කරගන්න අද රාත්‍රියයේ ගැසටෙනවා යුරෝපා සංගමේට අපේ දීවර මස්ස අලවිය නැවත ලබාදීමම ක්‍රියාත්මකවීම පිබඳව. .